ආයුබෝවන් ද කඩේ YouTube channel එකට ඔයාල හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි පෙන්වන්නේ සැන්ඩ්‍රියානා, එහෙම නැත්නම් ලකි බැම්බූ කියන ගස් කොහොමද ගොතාගන්නේ කියලා. එක සමාන උසට මුල් ඇදපු ගස් ටිකක් මම අරගෙන තියෙන්නේ. මුල් ටික මම චුට්ටක් විතර කපාගත්තා. ඊට පස්සේ මේ විදිහට මේ ගහ අරගෙන ඉස්සෙල්ලාම මේ විදිහට කොළ ටික අපි සුද්ධ කරගෙන දණ්ඩ පාද ගන්න ඕනේ. මේ දණ්ඩ පරිස්සමෙන් අල්ලගෙන කොළ මේ විදිහට පිටිපස්සට ඇද්දාම කොළ ටික නිකම්ම ගැලවිලා එනවා. ඒ කොළ ගැලවිලා ආවට පස්සේ අර ඒ වල පොඩි පොඩි තව කොළේ තව රැඳිලා තියෙනවා නම් ඒ ටිකත් චුට්ටක් අතින් අයින් කරලා දාන්න ඕනේ. නැත්තම් ඒවා වේලුනහම කැතට පේන්න පුළුවන්. ගහ සම්පූර්ණයෙන්ම සුද්ධ කරගන්නයි ඕනේ මෙතනදී. ඔයාලට මේ සැන්ඩ්‍රියානා ගස් ගෙදර වවා ගන්න පුළුවන්, එහෙම නැත්නම් කඩවල වලින් ගන්න පුළුවන්. එක සමාන උසට වැඩුණු සැන්ඩ්‍රියානා ගස් ටිකක් හොයා ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට පරිස්සමට කොළ එකින් එක කඩලා අයින් කරගන්න ඕනේ. පරිස්සමට ගහේ කඳ කොටස පැහැදිලිව සුද්ධ කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මම මේ කොළේ ගලවපුවම ඉතුරු වෙන චූටි චූටි අර කොළේ කෑලිත් කඩලා අයින් කරගන්නවා. මොකද ඒවා තිබුණාම වේලුණාම ඒවා කැතට පේන හින්දා. දැන් අපි මේ ගහ සුද්ධ කරගෙන ඉවරයි. අන්තිමටම දැල්ලත් ඇරුණාම තව කොළ පහක් විතර ඉතුරු වෙන්න ඔයාලා මේ ඉතුරු වෙනකන් ඔයාලා මේ ගහ සුද්ධ කරගන්න ඕනේ. දැන් මේ ඔයාලට පේන්නේ මම ඒ විදිහට සුද්ධ කරගත්තු ගස් ටික. පේනවා ඇති ලස්සන්ට ඒ ගහේ කඳ කොටස සුද්ධ වෙලා තියෙනවා. මේ ගස් ටික ගොතන්න අපිට හැම වෙලේම ඉරට්ට සංඛ්‍යාවකින් තමයි ඕන වෙන්නේ. මම මෙතනදී ගස් 14ක් අරගෙන තියෙනවා. ගස් 14න් තමයි මම මේක ගොතන්න යන්නේ. මේ ගස් ටික බැඳ ගන්න ඔයාලට ඊගාවට ඕනේ මේ වගේ බකට් කම්බි. ඒව අරගෙන මේ වගේ අඟල් දෙකහමාර තුනේ වගේ සාමාන්‍ය කෑලි කපා ගන්න ඕනේ. බකට් කම්බි නැත්තම් ගෝල් පාට, රතු පාට, කොළ පාට, ස්ටොකින් කම්බි තියෙනවා කඩේ ගන්න. ඔයාලට පුළුවන් ඒවයින් මේ වගේ කෑලි ටිකක් කපාගෙන ලස්සනට ගැට ගහ ගන්න. දැන් අපි මේ විදිහට කම්බි කෑලි ටිකක් කපාගෙන පැත්තකින් තියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ ගස් ටික අරගෙන ඒ ගස් දෙක දෙක ගානේ එකට තියලා අපි කම්බි වලින් මේ විදිහට රඳව ගන්න ඕනේ. අපි මේ විදිහට ගස් දෙකක් අරගෙන ඒ ගස් දෙකේ කොළ මට්ටම එක සමානව හිටින විදිහට අල්ලගෙන කොළ පටන් ගන්න හරියෙන් මේ විදිහට කම්බි කෑල්ලෙන් ගැට ගහ ගන්න ඕනේ. අපි මේ ගස් දෙක ගැට ගහ ගනිද්දී මේ ගහට හානි සිද්ධ වෙන විදිහට මේ කම්බි කෑල්ලෙන් ගොඩාක් තද කරලා මේ ගස් දෙක ගැට ගහ ගන්නේ නැහැ. ගස් දෙක එකට රැඳිලා තියෙන ප්‍රමාණයට තද ඇති වෙන විදිහට තමයි අපි මේක රඳව ගන්න ඕනේ. මේ විදිහට ඒ ගස් දෙක ගැට ගහගත්තට පස්සේ අනෙක් ගසුත් දෙක දෙක අරගෙන ඒ පළවෙනි ගහ ගැට ගහගත්ත මට්ටමටම අපි උඩ මට්ටම රඳව ගන්න ඕනේ. මේ විදිහට ගස් ජෝඩු හතක් අපිට තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ මේ විදිහට එකක් අරගෙන ඒක පොඩක් හතිර හැඩ කරගන්න ඕනේ. ඊගාවට ඊගාව එකත් අරගෙන ඒකත් අර විදිහටම කතිර හැඩේ එන විදිහට තියලා ඊට පස්සේ මෙන්න මේ ඔයාලට රූපේ පේන විදිහට එකක් උඩින් එකක් තියලා අර කතිර වගේ තනින් අපිට ආපහු මේ ගස් දෙක එකට රඳව ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට ගස් ටික එහෙට මෙහෙට නොවන විදිහට තියලා අල්ලගෙන කම්බි කෑල්ලෙන් අපිට මේ ගස් දෙක හොඳට ඒ කරුව හිටින විදිහට රඳව ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඊගාව ගස් දෙකත් අරගෙන ඒකත් අර විදිහට පොඩ්ඩක් කතිර හැඩය වෙන විදිහට ඉස්සෙල්ලාම අතින් හදාගෙන ඔයාලගේ දකුණු අත පැත්තට එන ගස් ටික හැමතිස්සෙම උඩින් හිටින විදිහටත්, වම් පැත්තට එන ගහ හැමතිස්සෙම යට පැත්තට හිටින විදිහටත් තියලා අපි අර විදිහටම කම්බි කෑල්ලකින් ඒ කලින්
අපි බැඳගත්ත මට්ටමටම මේ කරුවත් බැඳගන්න තමයි තියෙන්නේ. ඒ විදිහටම අනික් ඉතුරු ගස් ටිකත් අපි ඔයාගේ දකුණු අත පැත්තට යන ගස් උඩ පැත්තට හිටින්නත් වම් අත පැත්තට හිටින යන ගස් යට පැත්තට හිටින්නත් මේ විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. දැන් අපි මේ විදිහට පළවෙනි පේලිය ඔක්කොම ගස් ටික ගැට ගහගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති ඔක්කොම පළවෙනි පේලිය එක සමාන විදිහට වගේ හිටින විදිහට අපි ගැට ගහගෙන තියෙනවා. ඊගාවට දෙවෙනි පේලිය ගැට ගහගන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. මේ විදිහට සමානව නිකන් කිරිබත් කෑල්ලක හැඩේ එන විදිහට තියලා ඊගාව දෙවෙනි පේලියත් සම්බන්ධ කරගන්න තමයි දැන් අපි හදන්නේ. මේ විදිහට දෙවැනි පේලියත් එක සමානව විදිහට ගැට ගැහෙන පරිදි අපි මේ ගස් සම්බන්ධ කරගන්න තියෙන කිරිබත් කෑල්ල හැඩේ ලස්සන දැලක් වගේ වියන විදිහට මේ කම්බි වලින් අපිට මේ පැල ටික සම්බන්ධ කරගන්න තියෙන්නේ. දෙවැනි පේලියත් ඒ විදිහට එක සමානව මට්ටමට හිටින විදිහට සම්බන්ධ කරගෙන ඊගාවට තුන්වැනි පේලිය හතරවැනි පේලිය ඒ වගේ සම්පූර්ණයෙන්ම මේක කොට දැලක් වගේ ලස්සනට වියන විදිහට කිරිබත් කෑලි හැඩේ පවත්වගෙන පල්ලෙහාට ඔක්කොම ගොතාගෙන සම්බන්ධ කරගෙන යන්න තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ වගේ ලස්සනට දැලක් වගේ සම්පූර්ණයෙන්ම අපි ඒ එක උඩ එක තියෙන පැල ටික සම්බන්ධ කරගෙන ඉවරයි. ඊගාවට අපිට ඕනේ මේ වගේ එක මට්ටමේ බෝතලයක් එහෙම නැත්නම් ඔයාලට බටයක් උනා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ බෝතලේ සයිස් එකට හදාගත්ත මේ වගේ හයිය කම්බියකින් හදාගත්ත වළලු තුනක් අපිට ඕන වෙනවා. ඒ කියන්නේ ගහේ උඩටයි යටටයි මැදටයි ඒ වළලු තුන සිටින විදිහට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මේ බෝතලේට ඒ වළලු තුන දාගන්න ඕනේ. ඉස්සෙල්ලම උඩ මැදට එක වළල්ලකුයි උඩට එක වළල්ලකුයි දාලා අපි මේ විදිහට අපි ගොතාගත්ත ගහ උඩින් ඒ පැල ටික උඩින් මේ විදිහට තියාගන්නවා ඉස්සෙල්ලම. ඊට පස්සේ තියෙන ගහ දෙපැත්තෙන් ආපහු අර විදියට සම්බන්ධ කරගෙන ගොතාගෙන යන්න. මේ විදියට ගහ දෙපැත්තෙන් අල්ලලා අපි එකට සම්බන්ධ කරගන්නවා. ඒ සම්බන්ධ කරගද්දී සැලකිලිමත් වෙන්න ඕනේ යටපැත්තට තිබුණු පැල ටික ඒ විදිහටම යටපැත්තටත් උඩින් ආපු පැල ටික උඩ පැත්තටත් හිටින විදිහට තමයි අපි සම්බන්ධ කරගන්න ඕනේ. මේ විදිහට පළවෙනි පුරුක හරියට තියාගෙන
ඉස්සල්ලාම අපි ඒක කම්බියකින් සම්බන්ධ කරගන්න ඕනේ. පළවෙනි පුරුක සම්බන්ධ කරගන්න එක තමයි චුට්ටක් අමාරු වෙන්නේ ඔයාලට. ඒක හරියට අතින් පොඩ්ඩක් තද කරලා අල්ලගෙන ඉස්සල්ලාම ඒක නිවැරදිව ගැටගා ගන්න ඕනේ. ඒ විදිහට පළවෙනි පුරුක සම්බන්ධ කරගත්තට පස්සේ ඒ දණ්ඩ අර කලින් අපි ගැට ගහගත්තු මට්ටම් වලට සම්පාත වෙන විදිහට පහළට පහළට ගැට ගහගෙන සම්පූර්ණ කරගන්න තියෙන්නේ. ඒ පුරුක් එක එක ගැට ගහගෙන යද්දි ඔයාලට නිකම්ම බලා ගන්න පුළුවන් ඒ හැඩේ මතුවලා නිකම්ම දැලක් විදිහට ඒක වියන ආකාරය. ඒ දණ්ඩ සම්පූර්ණයෙන්ම ගැට ගහගෙන ඉවර වුණාට පස්සේ අපිට ඊගාව දණ්ඩට තමයි යන්න තියෙන්නේ. මේ විදිහට අතින් චුට්ටක් හැඩේ ගහස් ටික ඇදලා අතින් චුට්ටක් හැඩේ හදාගෙන ඊගාවට දෙවනි පුරුක මේකේ සම්බන්ධ කරගන්න තමයි තියෙන්නේ. මේ විදිහට ගස් ටික දෙපැත්තෙන් චුට්ටක් ඇදලා අරගෙන අතින් ටිකක් තදට අල්ලගෙන ඊගාව පුරුකේ ඉඳලා පහළට මේ දඬු ටික ගැට ගහගෙන යන්න තමයි ඔයාලට තියෙන්නේ. එකිනෙක ගැට ගහගෙන යද්දි ඔයාලට පේනවා නිකම්ම මේ දඬු ටික ඔයාලා තිබ්බම හැඩේ ඔයාලට නිකම්ම මේක හැඩේ හැදෙනවා. උඩින් උඩාතට තියෙන ගස් උඩාතට තියනත් යටපැත්තේ තියෙන ගස් යටපැත්තෙන් ම තියනත් ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මේක පහළට පහළට වියාගෙන යද්දි. මේ විදිහට පහළට ඔයාලට ලස්සනට මේක වියාගෙන ඉවර කරගත්තු ගහ තමයි මේ ඔයාලට දැන් දකින්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අර අපි ඉස්සල්ලාම දාගත්තු උඩ පැත්තේ වලල්ල මේ ගහට සම්බන්ධ කරගන්න. මේ විදිහට කම්බි කෑල්ල අරගෙන ඔයාලා අර අපි ගහේ ඉස්සල්ලාම අපි ගැට ගහගත්ත සම්බන්ධ කරගත්ත ඒ පුරුකයි කම්බි රවුමයි ඔක්කොම එකට අහුවෙන විදිහට ගැට ගහ ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට වටේම තියෙන පුරුක් ටික කම්බි වලින් මේ වලල්ලට සම්බන්ධ කර ගන්න තමයි දැන් තියෙන්නේ. ඒ විදිහටම මේ දෙවනි වලල්ලත් අපි පුරුක් ටික කම්බි වලින් ඒ වලල්ලට සම්බන්ධ කරගන්න ඕනේ. ඊගවට තුන්වෙනි වලල්ල මේ යටම මට්ටමට තියලා ඒ වලල්ලට අර පුරුක් ටික කම්බි වලින් සම්බන්ධ කරගන්න ඕනේ. මේ ආකාරයට ගහ ඔක්කොම සම්පූර්ණ කරලා ඒ කම්බි වලින් පුරුක් වලට කම්බි වලල්ලට සම්බන්ධ කරගත්තට පස්සේ අපිට බෝතලේ ගලවලා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ පොඩි පොඩි කම්බි කෑලි අර අපි ඉතුරු කම්බි කෑලි ටික කතුරකින් පරිස්සමට කපලා අයින් කරගන්න ඔයාලට පුළුවන්.
දැන් අපි මේ ගොතාගත්ත පැලේ මේ වගේ මැටි පාත්‍රයක පොඩි මේ වගේ පාත්‍ර කඩෙන් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේ ලස්සන පාත්‍රයක හිටව ගන්න තමයි යන්නේ. මේ විදිහට පාත්‍රයේ මැද්දෙන් ගහ තියලා කොහොබත් මිශ්‍රණයකින් සම්පූර්ණයෙන්ම ඒ යට මුල් ටික වැහෙන පරිදි පාත්‍රය පුරව ගන්න තමයි දැන් තියෙන්නේ. මේ විදිහට හිඩැස් අතරින් කොහොබත් දාලා හොඳට මේ ගහ හෙල්ලෙන්නේ නැති වෙන විදිහට සම්පූර්ණයෙන්ම තද වෙලා හිටින විදිහට තද කරලා කොහොබත් ටික පුරව ගන්න ඕනේ. ඔයාලට මේ මිශ්‍රණේ ඇතුළට යවා ගන්න මේ වගේ කූරක් පාවිච්චි කරන්න පුළුවන්. හොඳට කූරෙන් ඇනලා ඒ කොහොබත් මිශ්‍රණේ ඇතුළට තද වෙන විදිහට අපිට දාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ හොඳට සවි වෙන්න අපි කොහොබත් මිශ්‍රණය පුරවගෙන හිටවගත්තු පැලේ. මේකට අපිට පුළුවන් මේ වගේ ලස්සන සුදු පාට ගල් තියෙනවා කඩවල්වල ගන්න. අඩු මුදලකට ඔයාලට මේ ගල් ගන්න පුළුවන්. සුදු නැත්නම් ඔයාලා කැමති කළු පාට පාට දෙක මිශ්‍ර කරලා ඒ වගේ ගල් තියෙනවා. මේ ගල් ටිකක් දාගෙන ඔයාලට මේ ගහ තව ලස්සන කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි මේ විදිහට ගොතලා සම්පූර්ණයෙන්ම සාදා නිම කරගත්තු පැලේ. ඔයාලට පුළුවන් මේක ලස්සන මේසයක් උඩ තියන්න, එහෙම නැත්නම් කාට හරි ප්‍රසන්ට් එකක් දෙන්න. ඒ වගේ ඔයාලගේම නිර්මාණයක් විදිහට මේක ඔයාලට කරගෙන අලංකාර කරගන්න පුළුවන්.